ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුහරාපේක්ෂක නාම රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමඟ වැඳ ආශිර්වාද ලබා ගත්තා. කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ඔවුන් මල්වතු මහාවිහාරයේ ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඳුතුවා. එමෙන්ම ඔවුන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලදම නාහිමිපාණන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අන්තුරු අස්ගිරි විහාරයට ගිය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුවා. මම ලෑස්ති වුණේ සූට් එක මහන්න හරියන කෙනෙක්ට අඳින්න. ඉතින් මම මහපු සූට් එකට සමහරු කිව්වා ලෝගෝ එක නැතුව ඕනේ කියලා. ඉතින් සූට් එකක් මහලා බ්‍රෑන්ඩ් එක නැතුව දීලා වැඩක් නැහැ නේ. ඊට පස්සේ සමහරුන්ට සූට් එක හරි ගියේ නැහැ. ඉතින් අවසානයේ මම ඇඳන් හිටපු එක පිටින් මැතිවරණයට ආවා. ඉතින් මම ඇඳගත්තේ සාටකේ නැෂනල් එකේ මම ජාතික ඇඳුමයි රෙද්දා බැනියමයි. මම අඳින්නෙත් ඒක. අභියෝගයක් තියෙනවා. ඉතින් අභියෝග මොන ඉලෙක්ෂන් එකද අභියෝග නැත්තේ. හැබැයි ඉතින් මෙයා ජයග්‍රහණය කරයි. ඔබතුමා ඒ දවස් වෙනකොට විශාල පිරිසක් ඕත්තු නියෝජනය කරන ඔබතුමාත් කීටිය දැන් අදේ පැත්තේ රන් විචෝසින මාතාගේ දැත් සක්කුවස් ගන්න කියලා තියෙනවා. මට හිනා වෙන්න විතරයි තියෙන්නේ කටිය ගැන. අපෝ බාර ගන්නවා. අපි ඉතින් යන්න පුළුවන් එන්න පුළුවන් සැලුම් දොර තියෙන මගේ ගාව. එයාට ඕන වෙලාවක යන්න පුළුවන්. අපෝ ඕන වෙලාවක එන්නත් පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක්ද ඊයේ පස්සරුවේ එම පක්ෂයේ ජනාධිපති දුහර අපේක්ෂක නවල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අම්පිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. දැන් මන් දැක් අදත් එන ගමන් මම බලබලාව ෆෝන් එකේ අපේම අය ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ළඟ තියාගෙන මොකද්ද කියන්නේ? බංකොලොත් කරපු රට ගොඩ දෙම්මේ ඔබතුමා. එතකොට බංකොලොත් කරා නම් ඒ රටේ එදා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, එදා ඇමති ප්‍රසන්න රණතුංග, එදා පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන, එදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමති දිලුම්, එදා කැබිනට් එකේ ඇමති චන්ද්‍රසේන, බංකොලොත් කියනකොට තෙල් ඇමති පවිත්‍රවන්නියාරච්චි. ජනාධිපති කියන්නේ මොකද්ද? මම ජනාධිපති කියන දේ තමයි කිය කරන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ කිව්වේ එහෙමයි. ජනාධිපති කියනකොට ඕක කරන්නම ඇමති කෙනෙක් ඉන්නව නම් ඒක රූකඩයක් නේ. එහෙව් කණ්ඩායම ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයව වේදිකාවේ තියාගෙන කියනවා ඔබතුමා තමයි පෝලින් නැවැත්තුවේ. මොකද්ද මේ ලැජ්ජ නැති කතාව කියලා අපිට තේරෙන්නේ නැහැ මගේ අම්මා. මම දැක්කා හැමෝම ලියකිවිලි අසං කරනවා. හොඳයි සම්දානගත වෙන්න ඕනේ. මේ පක්ෂවල සංයුතිය ගත්තම ඒ නායකයාගෙන් හෝ මේ මැතිවරණයෙන් පස්සේ පක්ෂය ඉවරයි. මේකදම ඇත්ත කතාව. 34 දිනක් ගිවිසුම් ගත වුණාම මේවත් ඡන්දෙන් පස්සේ 34 දිනා 34 පොළ. පැරණි ජනතාවේ මුක්ති පෙරමුණ අලුත් NPP එකක් දෙක එකතුරා මේ ඡන්දෙන් පස්සේ ඒ දෙකලෝ දෙපැත්තේ. මේක තමයි යථාර්ථය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොන අභියෝගය ආවත් මේ මැතිවරණයට පමණක් නෙවෙයි එළඹෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් බලවේගයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ.